අයිබුවන්, අද වීඩියෝකින් අපි බලාපොරොත්තු වෙන ඔයගලන්ට මේ රිය අනතුරු සම්බන්ධ කතා කරන්න යම්කිසි ප්‍රමාණයකට. මොකද ලංකාවේ විශාල ප්‍රමාණයක් දවසකට රිය අනතුරු වලට භාජනය වෙනවා. ඉතින් මේ සම්බන්ධ අපි හිතුවා ඔයගලන්ට යම්කිසි වීඩියෝ එකක් තුළින් යම්කිසි දැනුවත් කිරීමක් කරොත් හොඳයි කියලා. හරි, මේ රිය අනතුරු සම්බන්ධව අපි ප්‍රධානම කාරණා ටික තමයි ඇත්තටම මේ රිය දුරංගයේ තියෙන නොසලකිලිමත්කම තමයි 80% 90% තියෙන්නේ. සමහරලාට රිය දුරංග හොඳට ලැබුවත් සමහරට වෙනත් ගැටලුවක් ඉන්න රිය අනතුරු වලට භාජන අවස්ථාවක් තියෙන එකක් තමයි අපි හිතමුකෝ වැස්ස වෙලාවේ. සමහරට ඕගොල්ලෝ වේකින් ගිහිල්ලා බ්‍රේක් කරනවා. සමහරට ඒ බ්‍රේක් එක අපි හිතන තරම් මට නතර වෙන්නේ. සමහරවිට වාහන තව දෙක තුනක වැඩිලා තමයි ඔයගලගේ වාහනේ නතර වෙන්නේ. ඉතින් ඔය හින්දා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කලින්ම වෙන්නේ මේ දවස තුල මම යම්කිසි වේගේ මේ ගානට ගිහිල්ලා නවත්ත ගන්න බෑ. ඉතින් ඒ වගේ දේවල් ඔයගොල්ලෝ කලින් තීරුම් අරන් ඉන්න ඕනේ. හරි, පළවෙනිම දේ තමයි මේ ඔයගලන්ගෙනුත් ඔබගේ අනිත් අයගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් හැම වෙලෙම ඉතාමත් සිහි බුද්ධියෙන් යුක්තව රියදුරු කටයුතු කරන්න ඕනේ. එහින්න හැම වෙලෙම මතක තියාගන්න ඕනේ වෙනත් අරමුණු වලට මනස යවන්නේ නැතුව පාර දිහා හොඳට බලාගෙන වාහන ඉලවන්න ඕනේ. ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා සමහරු වාහන ඉලවන්නේ කතා කර තවත් මිනිස්සෙක් එක්ක. සමහර විට රියදුරු වෙනත් දෙයක් දිහා බලබල වාහන ඉලවනවා. සමහර වෙලාවට රියදුරු වෙනම කල්පනා ලෝකයක ඉඳන් තමයි වාහන ඉලවන්නේ. ඉතින් ඇත්තටම එහෙම හදිසියක් වුණොත් මතක තියාගන්න උහුට මේ හීනෙන් ඇහැරිලා ඇවිල්ලා වාහනේ නවත්ත ගන්න ගියහම සමහර විට උහුට අනතුරු වෙලා ඉවරයි. ඉතින් ඒ හින්දා ඒ ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම වාහනයක් අතර ගන්න වෙන හොඳ කල්පනාවෙන් සීබුද්ධියෙන් වාහන ඉලවන්න. අනිද්දී තමයි මේ නීති රීති ක්‍රියාත්මක කිරීම තදින්ම කරන්න කියනදී. ඇත්තටම දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් නීති රීති යම්කිසි ප්‍රමාණයකට වැඩි කරලා යම්කිසි ප්‍රමාණයකට දඩ මුදල් එහෙම වැඩි කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ දේවල් තුලින්ම අපිට මේකෙන් යම්කිසි මේ ප්‍රශ්නේ විසඳනවා කියනවත් අමාරුයි. මොකද නීති රීති වැඩ කරා කියලා සමහර විට රියදුරංගේ මේ තියෙන නොසලකිලිමත්කම සමහර විට නැතු යන්න පුළුවන්. ඉතින් ඒ හිඳ යම්කිසි ප්‍රමාණයකට නීති රීති පෙනෙවුවට වැඩක් නැහැ. ඇත්තට මේක ක්‍රියාත්මක වෙනවද කියන එක ඕගොල්ලෝ බලන්න ඕනේ. ඉතින් ඒ හිඳ අඩුතරම් මේ රාත්‍රී කාලේ මාර්ග පරීක්ෂාවක්වත් පොලිසියෙන් මාසකට දෙකකට ඕගොල්ලෝ දන්නවා සමහර විට මේ සමහර ප්‍රදේශවල ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ හිඳ අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ දෙයක් කරන් යනවනම් ඇත්තටම ඕගොල්ලන්ට තීරී සමහර විට මේ රියනතුරු විශාල ප්‍රමාණයකට අඩු කරගෙන යන්න පුළුවන්. අනිත් එක තමයි මේ උත්සව අවස්ථාවක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හැමෝම සහභාගී වෙනවා. ඉතින් මෙතෙන්දී අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්නවා බීම එහෙමත් නැත්නම් මේ බීමත් හිටි ඉඳලා ඊට පස්සේ ඔවුන් අනිවාර්යයෙන්ම වාහනේ අරගෙන අනිවාර්යයෙන්ම ඔවුන් පාරට යනවා. ඉතින් ඇත්තටම මේ මෙතන තියෙන ගැටලුව තමයි ඉතින් අපිට කියන්න බෑ මේක තමයි ප්‍රධානම හේතුව. මේ පෙන්න මේ මම නිවැරදි විදිහට ආවා එහා පැත්තේ ආවේ බීමත් කෙනෙක් ඉන්න. ඉතින් ඒගොල්ලෝ දැනගන්න ඕනේ දැන් මේ උත්සව අවස්ථාව ඒගොල්ලෝ අනිවාර්යෙන් බොනවනම් එහෙම නැත්නම් මේ මත්පැන් පානය කරනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ වාහනේ ඒ අවස්ථාවේ ගන්නේ නැතුව අඩු හිත අපි හිතමුක එම ගෙදරින් ඉඳලා හරි පහවදා ඔයගොල්ලෝ එනවා නම් ඇත්තට මේක හොඳයි. මොකද ඕගොල්ලන්ගේ ආරක්ෂාව වගේම තමයි අනිත් මිනිස්සුන්ගේ ආරක්ෂා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ අනිවාර්යෙන් මේ වගේ උත්සව අවස්ථාවකට යන්න ඉන්නවා නම් කොහොමද මේ වැඩපිළිවෙල සකස් කරගන්නේ කියන දේ. ඉතින් අපේ බොහෝ දෙනෙක් කරන වැඩේ තමයි මේක මේ යම්කිසි වෙඩින් එහෙකට හරි මොකක් හරි උත්සවයකට ගිහිල්ලා ඉතින් බීලා ඉවලෙන වාහනේ අර මට එන්න පුළුවන් කොහොමයි කියලා හරි එනවා. ඉතින් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ හදිසියේ හරි යම්කිසි අනපේක්ෂිත තත්ත්වයකින් වාහනයක් හරි පාරට දැම්මොත් මතක තියාගන්න ඕනේ මොහොට මේක පාලනය කරගන්න බැරි හින්දා සමහර විට බොහෝ වෙලාවට රිය අනතුරක් වෙලා තමයි මෙතන නතර වෙන්නේ. අනිත් එක තමයි මේකේ තියෙන මේ බරපතලම ගැටලුව තමයි මේ ජීවිත නැති වෙන එක. ඉතින් ඇත්තටම මේ විශාල ප්‍රමාණයක මිනිස්සු සමහර විට මේ අනපේක්ෂිත විදිහට මතක තියාගන්න ඕනේ මේ තමගේ ජීවිතේ නැතුව යනවා මේ නොසලකිලිමත් රිය දාවන හින්දා.
ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම ඕගොල්ලෝ වාහනයක් අතට ගන්න කලින් අනිවාර්යෙන්ම හොඳ කල්පනාවෙන් වාහනේ ඉලවමයි කියන එක ගැන අවධානයෙන් ඉන්න ඕනේ හැම වෙලේම. දෙවෙනි ඊගා දේ තමයි මේ ජීවිත හානිය සිදු වෙනා වගේම අනිවාර්යයෙන්ම මතක තියාගන්න පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වෙන විශාල ප්‍රමාණයකුත් ඉන්නවා. ඉතින් ඒ හින්දා මතක තියාගන්න දැන් මේකත් ඊට පස්සේ ලොකු ගැටලුවක් ඔහුට රැකියාවකට යන්න බැරිව යනවා. තවත් ගැටලු ප්‍රමාණයක් මේකෙන් පැන නැගෙන. ඉතින් ඒ හින්දා මතක තියාගන්න ඕනේ මේ නොසලකීමත් රියදාවනේ හින්දා සමහර විට ඔයගලන්ට ජීවිත කාලෙම ලොකු ගැටලුවකට මුහුණ පාන්න පුළුවන්. ගාදේ තමයි මේ වෙනත් ජීවිත හානි සහ මේ මාර්ගයේ තියෙන අලාභ හානි එහෙම වෙනත් පොදු දේපලක් සම්පූර්ණයෙන්ම ඔයගලගේ මේ නොසලකීමත් රියදාවනේ හින්දා වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ එක ගැන සලකීමත් වෙන්න ඕන. ඊට පස්සේ තමයි මේ බරපතලම මේ රෝග ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයගලන්ට යම්කිසි ලෙඩක් තියෙනවා නම් ඉතින් ඒගොල්ලෝ ඒ මුලින්ම කල්පනා කරන්න ඕනේ මේ ලෙඩේට සම්බන්ධ යම්කිසි පෙති එහෙම තියෙනවා නම් ඔයගොල්ලෝ ඒක යම්කිසි කලින් පාලනය කරනවද එහෙම නැත්නම් මේ එහෙම බෙහෙත් පෙති ඔයගලන්ට අවශ්‍ය දැනක තියාගන්න ඕද හදිසියකට ඔයගලන්ට ගන්න. ඉතින් ඒ වගේම මේ විවිධ රෝගාබාධ තියෙන කට්ටිය අනිවාර්යයෙන් මේක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ තමන්ගේ ලෙඩට අවශ්‍ය කරන බෙහෙත් වර්ග ළඟ තියාගන්න වාහනේ. ඉතින් තමයි හරි අනිත් කාරණාව තමයි මේ රියදුරට නිින්ද යෑම කියන කාරණාව. ඉතින් මේ විශේෂයෙන්ම මේ දුරගමන් බස් රථ සහ දුරගමන් සේවා සඳහා යන මේ වෑන් රථ රියදුරන් අනිවාර්යයෙන්ම මේක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ රියදුරට ඕනම වෙලාවක මේ වෘත්තීමය වශයෙන් රියදුරෙක් හිටියට කටයුතු කරන කෙනෙක් තුනත් මතක තියාගන්න ඕනේ. අධික මහන්සිය හින්දා සමහර විට නිින්ද යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම රියදුරු අසල ඉන්න කෙනා බලන්න ඕනේ ඔහු මහන්සිලා ඉන්නවද ඔහුගේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් මේ මුකුත්ම නැතුව බොහෝ වෙලාවට කියන්නේ ඩ්‍රයිව් කරන කෙනාට එයා ඩ්‍රයිව් කරයි කියලා අනිත් සියලුම දිනව සමහර විට නිින්දටපත් වෙනවා. ඉතින් ඇත්තටම මේ අපි හැම වෙලෙම බලන්න ඕනේ රියදුරා කොයි වගේ මානසික තත්ත්වයක ඉන්නවද කියලා. සමහර විට ඔහුට මහන්සියෙන් ඉඳන්ම සමහර විට නිින්ද යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ නිින්ද යෑම කියන එක නම් බරපතල කාරණාවක් මතක තියාගෙන මේ පහුගිය ටිකේම මේ නිින්ද යෑම නිසා අනිවාර්යයෙන් විශාල ජීවිත ප්‍රමාණයක් ලංකාවේ නැති වුණා. විශේෂයෙන් මේ වෑන් රථ මොකද මේ දුරගමන් බස් රථවල නම් අනිවාර්යයෙන්ම බොහෝ වෙලාවට රියදුරන් රියදුරා සමග අනිවාර්යයෙන්ම එහා පැත්තේ කොන්දොස්තර හරි වෙනත් පුද්ගලෙක් හරි අනිවාර්යයෙන්ම කතා කර යනවා. ඉතින් ඒ හින්දා බොහෝ වෙලාවට අපි බලන්න ඕනේ මේ රියදුරුත් එක්ක රියදුරු අවදිව ඉන්නවද කියලා අනිවාර්යයෙන් බලන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ කාරණාව ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. මේ අතරමඟ අනිවාර්යයෙන්ම කෙටි විවේකයක් ගන්න එක. ඉතින් මේ කෙටි විවේකයක් ගන්න එක කියන්නේ සාමාන්‍ය මේ දුරගමන් ඔගොල්ලෝ දුර ගමනක් යනවා නම් අනිවාර්යයෙන්ම වෑන් රථය යම්කිසි දැනක නවත්තල රිය දුරටත් යම්කිසි විවේකයක් දීලා ඉතින් මේක දිගටම ගමන යන්නේ නැතුව යම්කිසි විවේකයක් අරගෙන යම්කිසි තැන් දෙක තුනක නතර කරලා හරි යනවා නම් හොඳයි. එහෙම නැතුව ඔගොල්ලෝ අධික වේගයෙන් යම්කිසි ගමනක් සම්පූර්ණයෙන් යන්න ගියොත් එහෙම මතක තියාගන්න ඕනේ රිය දුරු අධික වෙහෙසට පත් වෙලා සමහරවිට රියදුරට නිින්ද ගිහිල්ලා ඊට වඩා ලොකු හානියක් ඔයගලන්ට වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම අධික ගමනක් යනවා නම් කෙටි විවේක තැන් දෙක තුනක හරි කමන්නේ රාත්‍රී කාලේ විශේෂයෙන්ම යනවා නම් අනිවාර්යයෙන්ම තේ එකක් බීලා ඔහුගේ මූණ හිම හොදගෙන ගමන යම්කිසි විනාඩි 5ක් 10ක් රෙස්ට් එකක් අරගෙන යන්න පුරුදු වෙන්න. ඉතින් ඇත්තටම මේ දේවල් අපේ මිනිස්සු කවදාකවත් මේ ලංකාවේ මිනිස්සු ඇත්තටම මේ කරන්නේ නැහැ. සමහරවිට ඒක කරා නම් සමහරවිට ජීවිත 10ක් 12ක් අපිට සමහරවිට ඒක දවසකට දැක ගන්න පුළුවන්. මොකද මේ විනාඩි 5 10 වගේ නෙමෙයි ඕගොල්ලෝ යම්කිසි වේගකින් එක දිගටම ධාවනය කරන් ගිහිල්ලා යම්කිසි අනතුරක් සිද්ධ වුණොත් ඊට වඩා ලොකු හානියක් ඇත්තටම වෙනවා. මේ අනිත් දේ තමයි ඇත්තට මේ ඕගොල්ලෝ ගන්න රත්යේ ධාවන තත්ත්වයට සුදුසුදයි බලන එක. ඉතින් ඇත්තට මේ බොහෝ දෙනෙක් ඔයගොල්ලෝ දන්නවා ගෙදර තියෙන වාහනේවත් කවදාකවත් බලන්නේ නැහැ. සමහරවිට සර්විස් එකක් කරලා ඒක ගත්තට පස්සේ ඒකේ තියෙන ඊට පස්සේ තියෙන ගැටලු සම්බන්ධ කොහොමද බලන්නේ වාහනේ පදින එක තමයි කරන්නේ. මේ
අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බලන්න ඕනේ මේ වාහනේ ගැටලුවක් තියෙනවද, ගැටලුවක් ආවොත් ඒකට පිළියම් ඔයගොල්ලෝ අරගෙන තියෙනවද කියන එක. එහෙම නැත්නම් රාත්‍රී කාලයේ යම්කිසි කාර්මික දෝෂයකට ලක් වුණොත් මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ ලොකු ගැටලුවකට ඊට පස්සේ මුහුණ දෙනවා. ගියදී තමයි මේ කාර්මික දෝෂයකට ලක් වුණත් මොනවද අදාළ ක්‍රියාමාර්ග ගන්න කියලා. ඔයගොල්ලෝ දීර්ඝ ගමනක් යනවා නම් මතක තියාගන්න ඔයගොල්ලෝ දන්න පළාතක නෙමෙයි වෙන පළාතකට ගියාම ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා කාර්මික දෝෂයක් ලක් වුණාට පස්සේ ඊට පස්සේ ඒ ප්‍රදේශයේ කොහෙද තියෙන්නේ කියලා අපිට හොයාගන්න වෙනවා. ඒ ප්‍රදේශයේ කාර්මිකය කොහොමද ඉන්නේ, කොයි වෙලාවටද ඉන්නේ, ඒ වගේම අපේ දෝෂය මොකද්ද. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මුලින්ම වාහනේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අපි ඒක කලින්ම පිළිසකරගෙන හදාගෙන තමයි වාහනේ අදාළ ගමන යන්න ඕනේ. එහෙම නැතුනොත් මතක තියාගන්න මේ දෝෂය සමාහයට මම ගමන ගිහින් ඇවිල්ලා හදනවා කියලා එහෙම ගමනක් අපිට යන්න අමාරුයි. ඉතින් එහෙන් අනිවාර්යයෙන් මේක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ඊගාව දේ තමයි මේ සත්වයන් පාරහරහා මාරු වෙනවා නම් ඇත්තටම මේ විමසිලිමත් වෙන එක. ඉතින් ඇත්තටම මේ මෝටර් බයික් වලට ලොකු ගැටලුවක් වෙනවා. ඉතින් ඇත්තටම මෙතෙන්දී යම්කිසි අපි හිතමුකෝ බල්ලෙක් හරි බූසෙක් හරි එහෙමත් නැත්නම් හරකෙක් වගේ වන්න පාරේ පැන්නොත් එහෙම මතක තියාගන්න ඔයගොල්ලෝ විශාල වේගයකින් නම් යන්නේ ඔබට ඔයගලන්ට කොහොමඩවත් බෑ. ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් පාලනය කරගන්න මතක තියාගන්න ඔයගොල්ලෝ බ්‍රේක් අනිවාර්යෙන් මේ සතාගේ සමායට ඉගේ හැපුණාට පස්සේ බයිසිකලිය පෙරලෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ බ්‍රේක් කරන්න ගියොත් එහෙම ඊටත් වඩා ගැටලුවක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒත් බයිසිකලිය පෙරලෙන්න පුළුවන්. ඉතින් මේ ලොකු වාහනයක් වුණත් මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ යම්කිසි ඔයගොල්ලෝ යන වේගෙට අදිසි මොනවා හරි දෙයක් මේ වගේ දෙයක් පාරේ තිබුණොත් ඔයගොල්ලෝ නවත්ත ගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ හින්දා පුළුවන් තරම් වේගී යම්කිසි කොපමණ වේගයක් තිබුණත් පාරේ ගහලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගොල්ලන්ට පාලනය කරගත යුතු වේගයකින් වාහනේ අරගෙන යන්න. ඉතින් අපි බෝඩ් වල තියෙනදී අපි කරන්න ඕනේ බෝඩ් එකේ මෙතන 80ට තියෙනවා කියලා මම 80ට යන්න ඕනේ කියන එක නෙමෙයි මම කියන්නේ. ඔයගලන්ට ඔයගලන්ට පාලනය කරගත යුතු වේගයකින් වාහනේ අරන් යන්න. එතකොට හදිසියරි යම්කිසි සතෙක් පාරේ පැන්නොත් ඔයගලන්ට වාහනේ අනිවාර්යයෙන්ම යම්කිසි ප්‍රමාණයකට බ්‍රේක් කරලා නවත්ත ගන්න අනිවාර්යයෙන්ම කිසිම අනතුරක් වෙන්නේ නැතුව එතනින් යන්න කමක් කරන්න පුළුවන්. ගවද්දී තමයි මේ අනිවාර්යයෙන්ම මේගොල්ලෝ බලන්න ඕන දෙයක් තමයි මේකේ මේ වාහනයක මේ පැති කණ්ණාඩි විදුලි පහන් ඒ වගේම මේ නිවැරදි තත්ත්වයෙන් තියෙනවද කියන එක පරීක්ෂා කරන එක. ඉතින් බොහෝ රියදුරන්ට මතක තියාගන්න සමාහයට එක පැති කණ්ණාඩි දෙකෙන් එකයි තියෙන්නේ. සමහර රියදුරන්ගේ සමාහයට පැති කණ්ණාඩි වල සමාහයට හෙල්ලෙනවා. සමාහයට පැති කණ්ණාඩි සමාහයට තියෙන්නේ අහසට වැටලා. සමාහයට පැති කණ්ණාඩි තියෙන්නේ පල්ලෙහ. සමාහයට මේ විදුලි පහන් ගත්තොත් එහෙම මතක තියාගන්න විදුලි පහන් සමාහයට වැඩ කරනවා. සමහර පැත්තක වැඩ කරන්නේ නැති. ඒ දේවල් පිළිබඳව තැම් කිසි ප්‍රමාණයකට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් මේ කාරණාව කියන්නේ අනිවාර්යයෙන් මේ යතුරුපැදි පදින කට්ටියට අනිවාර්යයෙන් මේ හෙල්මට් එකක් පළඳින්න කියන එක. ඉතින් ඇත්තටම මෙතෙන්දී සමාහයට පොලිසියෙන් නොමැති පාරක හරි ඔයගොල්ලෝ යනවා අනිවාර්යයෙන් හෙල්මට් එක දාගෙන ඉන්න මතක තියාගන්න. මේ දඩෙන් බේරෙන්නේ නෙමෙයි ඔයගොල්ලෝ ඔළුව ආරක්ෂා කරගන්න එකට තමයි මේකේ ප්‍රමුඛතාවය හිමිවෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මොනවා හරි දෙයක් සමහිත යතුරුපැදි වලින් යම්කිසි සම්දර්ශනයක් කරනවා නම් අනිවාර්යයෙන් ඒ වගේ දෙයකට උහුණු වෙනවා නම් ඒ වගේම අනිවාර්යයෙන් ඒ වගේ දෙයකට යනවා නම් අදාළ ආරක්ෂිත ජැකට් ඒ වගේම හිස් ඇසුම් මේ අවශ්‍ය කරන හෙල්මට් මේ කියන දේවල් අනිවාර්යයෙන්ම දාගන්න. මොකද මේ දේවල් නොදා ඔයගොල්ලෝ කරොත් එහෙම මතක තියාගන්න යම්කිසි හානියක් වුණොත් ඒක ගැටලු වෙන්නේ ඔයගලන්ට. ඉතින් අනිවාර්යයෙන්ම කොමන ගමනක් ගියත් අනිවාර්යයෙන්ම හෙල්මට් එක භාවිත කරන්න. ගියදී තමයි මේ මාර්ගය තුළ මේ අනාරක්ෂිතව ගමන් නොකරන්න. ඉතින් ඇත්තටම මේ ගැටලුව තියෙන බොහෝ වෙලාවට සමායට මේ කායිරෙන් ඇවිල්ලා වේගෙන් පාර හරහා මාරු වෙනවා. දැන් මෙතෙන්දී මතක තියාගන්න රියදුරන් එක එක විවිධ වේග මට්ටම් වලින් මේ පාරේ ඉන්නේ. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ හොඳට බලන්න ඕනේ කහිර තියෙනවා තමයි ඕගොල්ලන්ට පාර මාරු වෙන්න කලින් දෙපැත්ත හොඳට බලන්න. වේගෙන් එනවන වාහන මතක තියාගන්න ඕගොල්ලන්ට පේන වේගෙ නෙමෙයි ඇත්තටම තියෙන්නේ. සමහර විට ඔහුට එන වේගෙන් ඕගොල්ලෝ පාර පැනන සමහර විට ඔහුට බ්‍රේක් කරලා නවත්ත ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් පාර පයින්න කලින් ඕගොල්ලෝ ඒ දෙක බලන්න. ඉතින් සමහර විට රියදුරට දොස් පවර්ලා සමහර විට රියදුරුගේ වාහනයට ගහලා ඒක කුඩු කරලා සමහර විට ඒකට ගිනි තියලා ප්‍රශ්න විසඳන්න වෙන්නේ. ඔයගොල්ලන්ට ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන්. ඇත්තනම් පාර මාරු වෙන්න කලින් බලන්න. අපි බොහෝ මිනිස්සු
මේ කිසිම දෙයක් සම්බන්ධව එච්චර මෙච්චරම ගණන් ගන්නෑ. සමහර දුරකථනේ කණේ ගහගෙන කහිරේ යනවා. සමහරට එන අර රියදුරු අනිවාර්යෙන් වාහනේ හින අමාරුවෙන් නවත්ත ගන්න ඕන ටික. එහෙනම් අඩුම තරමින් මේ අපි කරන කියන දේවල් සම්බන්ධව හොඳ අයිඩියා එකක් තියන්න එක එක සිහියෙන් පාරවල් වල යන්න එපා. මොකද වාහනවල ඔගොල්ලෝ ගැටෙනොත් සමහරට ඔගොල්ලෝ වර්ධපණ වෙන්නේ ඒ රියදුරට. ඉතින් සමහර රියදුරු ඇති වර්ධක් නැති වෙන්න පුළුවන්. ඊගා තමයි මේ වැදගත්ම දේ තමයි මේ වැසි දිනවල වේගය පාලනය කිරීම කියන එක. ඉතින් ඇත්තටම මේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් යන වේගයට වඩා වැසි දිනවල ඔයගොල්ලෝ දන්නවා අපේ මේ බ්‍රේක් කොච්චර ඔයගොල්ලෝ කිව්වත් මේ බ්‍රේක් පද්ධතිය තියෙනවා මගේ මේ බ්‍රේක් පද්ධතිය තියෙනවා කියලා. විශේෂයෙන්ම මේ අපි යන වේගය අනුව මේ අපිට මේ බ්‍රේක් සිස්ටම් එක කොපමණ හොඳ වුණා මතක තියාගන්න අපි ඉස්සෙල්ලා සමහර විට මේ බ්‍රේක් පද්ධතියින්ද යම් කිසි අනතුරකට භාජනය වෙන්න පුළුවන් තියෙනින්ද වැසි දිනවල විශේෂයෙන්ම වේගය යම් කිසි සීමාවකට පාලනය කරන ඉලවන්න. ඉතින් මේ තොරතුරු අපි ඔයගලන්ට අරන් ආවේ මේ අපේ රටේ තියෙන රියදුරු රියදුරන්ගේ වරද නිසා සමහර වෙලාවට වෙන රිය අනතුරු සම්බන්ධව. ඉතින් ඒින්ද මේ අනතුරු වළක්ව ගන්න නම් අපේ රටේ තියෙන සියලුම රියදුරන් එකට එකතු වෙන්න ඕනේ. ඒ වගේම පොලිසිය, ඒ වගේම අදාළ අනිකුත් අංශ, ඒ වගේ මේ නීති රීති පමණක්ම දාලා මතක තියාගන්න ඕනේ රටක මේ රිය අනතුරු පාලනය කරගන්න බෑ. ඉතින් වඩා වැදගත් වෙන දේ තමයි අපි මේ සම්බන්ධව පුද්ගලයන් දැනුවත් කිරීම කියන කාරණා. ඉතින් අන්නේ දේවල් ටික තමයි අපිට මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට අරන් ගන්න ඕන වුණේ. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අපට සුබ දවසක්. අපගේ වීඩියෝ වලට ඔබ කැමති නම් අපට ලයික් එකක් දමන්න, ඒ වගේම අපිට කමෙන්ට් කරන්න, අපේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම අපගේ වීඩියෝ share කරන්න. ස්තුතියි.